මන්ත්‍රාපය මෙරටට ඇතුල් වන ප්‍රධාන මාර්ග තුනක් පිළිබඳව අප මීට පෙර සාකච්ඡා කළා. ඒ වරාය ගුවන්තොටුපළ හා දිවයින වටා මුහුදු කලාපයයි. ජාලගත ඌලෝකයේ තුල මන්ත්‍රාපය වලට නව පිවිසුම් මාර්ගයක් විවර වී ඇති බවට හොරුවාවක් පසුගියදා අනාවරණ වුණා. ඒ මිල අධික මත්පැති වර්ගයක් වූ එක්ටසී අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමගයි. අන්තර්ජාලය හරහා මේවා ගෙන්වීමේදී මේ මත්ද්‍රව්‍ය වල නියම නම භාවිතාවන්නේ නැහැ. ඒවා වෙනුවට වෙළඳ නාම විවිධ වෙළඳ නාම තියෙනවා. ඒ වෙළඳ නාම මගින් අන්තර්ජාලය හරහා ඇනෝම් කරලා තැපෑල මගින් තමයි මේවා ක්ලියර් කරන්නේ. දැන් අපිට පැහැදිලි තොරතුරු දෙනවා තැපෑල මගින් තමයි ක්ලියර් කරන්නේ. එක්ස්ටසි මේ වන විට ලෝකයේටම වසංගතයක් වී අවසන්. එහි බලපෑම කොතෙක්ද යන්න එක්ස්ටසි වෝහෙවත් එක්ස්ටසි යුද්ධය ලෙස හැඳින්වීමට තරම් ප්‍රබල වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුල මෙම මත්පැති ව්‍යාප්ත වන්නේ රාත්‍රී සමාජ ශාලාවෙන්ම වෙරළා ශ්‍රිත රාත්‍රී සාද කේන්ද්‍ර කර ගනිමින්. එෙහිදී එම මත්පෙත්තක් රුපියල් 3000ත් 6000ත් අතර මිලකට අලෙවි කෙරෙනවා. අන්තර්ජාලය හරහා යම් යම් උපකරණ වහන්න ඇනුම් කිරීමේ පහසුව ලැබිලා තියෙනවා ඕනෑම කෙනෙකුට. මීට වසර 3කට කලින් අපිට මාසයකට 6000ක් විතර තමයි තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම තැපැල් හමාරුවට ওই අන්තර්ජාලය මගින් ඇනුම් කරන භාණ්ඩ ලැබුණේ. මේ වෙනකොට මාසයකට 80000ක් ලක්ෂයක පානෝ විශාල ප්‍රමාණයක් එනවා. මේ සියල්ල eBay ක්‍රමවේදයේ මගින් ඇනුම් කරපු ඉත බොහොම කුඩා පුංචි පුංචි දේවල්. මේ පාර්සල් එන්නේ ලියාපදිංචි ක්‍රමයට නෙවෙයි. මේ සම්බන්ධයෙන් ට්‍රැක් කරන්න නැත්නම් ඒ පවත දැනගැනීමේ පහසුකම මේ එවන දේවල් නැහැ. බෙහෙත් ද්‍රව්‍ය ගෙන්වීම සිද්ධ කරනවා. නමුත් මේ බෙහෙත් ද්‍රව්‍ය එම එහි සඳහන් නම පරීක්ෂා කිරීම පමණයි අතරම තාක්ෂණ වශයෙන් කළ යුත්තේ. එම නම සඳහන් ඒ නියමිත බෙහෙත් ද්‍රව්‍යමද එසේ නැතිනම් එම නම සඳහන් ද්‍රව්‍ය කිසියම් මද්ද්‍රව්‍යයක්ද ඒ විෂයානුබද්ධ දැනුමක් අපේ නිලධාරින්ට නැහැ. ඒ නියම බෙහෙත් වර්ගමද කියන එක පරීක්ෂා කරන්නට ක්‍රමවේදයක් පහසුකම් අපි සතුව නැහැ. එක්ස්ටසි වැනි මත්පැති මගින් මනස විකෘති කරන අතර මොළයට හා ස්නායු පද්ධතියටද හානි කරනවා. වෛද්‍යවරුන්ගේ මතය වන්නේ එය යලි ප්‍රකෘති තත්වයට පත් කළ නොහැකි බවයි.